කපෝති ඒ වචන ඇහිච්ච ගමන් අපිට නිකන් මොන වගේ හැඟීමක් දෙන්නේ නිකන් කොඩු වෙන්නම සමතලා වෙන්නම ගන්නවා වගේ හැඟීමක් තමයි අපිට එන්නේ ඔයාලා හොඳටම දන්නවා ඕමි කියන කාඩ් සෙල්ලම ඇතුළේ ප්‍රධාන අංග තියෙනවා කීපයක් හාෆ් කෝට් ෆුල් කෝට් සහ කපෝති කියලා මේ දේවල් තුන ටික විශේෂයි ඇයි हाफ कोर्ट फुल कोर्ट सा खपोती वाले नीति लंका प्रदेश से प्रदेश रे विनाश करो इकने इक्के का एक श्रीलंका ने ए ए आई टा आवे निकल विधि अट इक्के तो मांगे तो होंदा में दे अभी ला गोड़ा का की मिसर अहला गोड़ा का पार्ट चिकन करने मुकाद ए गन वाला टा मेरा दिन मैं वीडियो के दी मामा कथा करने बलापुरुत वे ने है सामान्य ओमे गेम के नीति मुकाद මම ඒ ගැන වෙනම වීඩියෝ එකකදී කතා කරා මම ඔබ ලින්කෙට දාන්නම් ඔයා අද මේ channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් ඒ වීඩියෝ එක බලලා මට අයිඩියා ගන්න මොනවද සාමාන්‍ය හෝම් සෙල්ලමේ නීති කියලා කපෝතියකදී මතක තියාගන්න ඕන ප්‍රධානම දේවල් තියෙනවා දෙකක් පළවෙනි දේ ඇවිල්ලා කපෝතිය ගහන ටීම් එක අත් 8ම ඒ කියන්නේ ඔක්කොම ටික දිනන්න ඕනේ ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් අත් 8ක් එක ගේම් එකක් දිනනවා ඒ අත් 8ම කපෝතිය ගහන ටීම් එක දිනන්න ඕනේ ඒක තමයි පළවෙනි විශේෂ දේ කපෝතිය ගහනවා කියන ගිතන තරම් ලේසි නෑ මොකද අටම දිශාන්ට ඕනේ එතකොට ඇයි කවුරුර මේ වගේ රිස්ක් එකක් ගන්න බැඩියෙන් රට ගන්න අපි දැන් ඒ ගැන කතා කරමු අපි උදාහරණ විදිහට තමු මම මේන මගේ ටීම් එක මම තුරුම්බු කියලා අපි කපෝතියකට ගියා කියලා අපි කපෝතියට ගිහලා දින්නොත් අපිට හම්බෙනවා කැට දෙකක් ඒ වගේම අපි කපෝතිය කියලා අපි පෙරදුනොත් අපි අනිත් ටීම් එකකට දෙන්න ඕන කැට තුනක්. ඒක තමයි පළවෙනි දේ. අනිත් දේ වෙන්න පුළුවන් chance එක ගොඩක් අඩුයි. ඒ කියන්නේ අනිත් ටීම් එක කපෝතියකට ගිහිල්ලා දිනනවා කියන එක. මොකද ඔයාලා හොඳටම තේරෙනවා කපෝතියකදී තුරුම්පු කියන ටීම් එකට තමයි වැඩියෙන් තුරුම්පු කොහොම තියෙන්නේ. හැබැයි අපි හිතමු කොහොම හරි මේ chance එකකින් ගොඩක් අඩු වෙනවා. හැබැයි අපි හිතමු අනිත් ටීම් එක කපෝතියකට ගියා කියලා. අනිත් ටීම් එක කපෝතියකට ගිහිල්ලා ඒ කට්ටිය දිනනොත් අපි ඒ ටීම් එකට දෙන්න ඕනේ කැට තුනක්. ඒකට අතේන පොඩක් කැට ගන්න නැසන කලින් ටීම් එකට වඩා ඒ කට්ටිය පෙරදුනොත් ඒ කට්ටිය අපිට දෙන්න ඕනේ කැට තුනක්. හාෆ් කෝට් ෆුල් කෝට් සහ කපෝත ඔය කියන දේවල් තුනේ නීති ලංකාවේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. මං කලින් කිව්වා වගේ. ඒකින්ද හොඳම දේ තමයි අවිල්ල ඔයාලා ගේම් එක සෙල්ලම් කරන්න කලින් පොඩි මතයකට එන්න කට්ටිය මේක තුල අපි මේ විදිහට සෙල්ලම් කරමු කියලා. වීඩියෝ ගන්න අතර ගන්න කලින් මේ දෙක පොඩ මතක් ගන්න ඕනේ. ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක අදහස් බෙදාගත්තු අයට. ඒකෙන් තමයි මම ගොඩාක් නීති ගැන කට්ටි සෙල්ලම් කරන විදිහ ගැන දැනගත්තේ. ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් කපෝති ගැන හැම දැනගන්න පල්ලෙහා කමෙන්ට් කරන්න මම ඒකට උත්තර දෙන්නම්. ඒ වගේම ඒ උත්තර ඔක්කොම එකතු කරලා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. එතකොට කාට හරි වීඩියෝ එක බලලා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් කියවන් පස්සේ හොඳ අයිඩියක් ගන්න පුළුවන්. එහෙනම් අපි තවත් දවසක ඕමි කලාවෙන් බෙමු.